මෙම කාන්තාව පෙන්වා සිටින්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ග්‍රවුස් පාවිච්චි කරාම වෙන්න පුළුවන් දෙයක් තමයි ක්‍රොස් කන්ටැමිනේෂන්. ඒ කියන්නේ මේක සිංහලින් කියන්නේ හරස් සංයෝජනය. දැන් මේ කාන්තාව මේ ග්ලව්ස් එක දාලා අපිට පෙන්වලා දෙන්නේ අපි ග්ලව්ස් දැම්මාම හුඟක් වෙලාවට හිතනවා අපි ආරක්ෂිතයි කියලා. එහෙම ආරක්ෂිතයි කියලා අපි හිතලා අපි මේ ග්ලව්ස් අපරක්ෂාකාරී විදිහට පාවිච්චි කරනවා. දැන් මේ කාන්තාව මේ පෙන්වන්නේ යගේ සෙල්ෆෝන් එක හැටිට ගන්නවා, කාඩ්බෝඩ් එකක් අතට අරගෙන පෙන්නනවා. එයා කියනවා මේ සෙල්ෆෝන් එක මම දැන් ග්ලව්ස් දාලා තියෙනකොට සාක්කුවේ දානවා, මං අතින් අරගෙන මේ පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මේ වාහනේ යනකොට මං ඒ දුබිඩි පීදානවා, සහ ටිෂු එකක් අරගෙන සමහර සර්ෆස් එකක් පීදාන්න පුළුවන්. මේ දේවල් අපි කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම පිහ දැම්මහම අපේ අතේ ග්ලව්ස් එකේ ගෑවෙනවා යම්කිසි අපද්‍රව්‍ය. අපි තන්නක වෛරස් එක මේක ගෑවුණා කියලා. දැන් ඔබට පේනවා මේ ග්ලව්ස් එකේ පේන තියෙනවා ඒ ගෑවිච්ච වෛරස්. දැන් ග්ලව්ස් එකේ මේක ගෑවුණ නිසා අපි කිසිම මේ තැකීමක් කරන්නේ නැහැ. ග්ලව්ස් එකේනේ, මගේ අත් දෙකේ නෙමෙයි මේ ගෑවිලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? අපි මෙහෙම වැඩ කර කර ඉන්නකොට මේ ග්ලව්ස් දෙක දාගෙන අපිට ඕන අවශ්‍ය නැව ෆෝන් එකේ ඕන කාටරි ටෙක්ස් මැසේජ් එකක් යවනවා. අපි තුමු හස්බන්ඩ් කියලා ඕන ටෙක්ස් මැසේජ් එක අපි ටයිප් කරනකොට මොකද වෙන්නේ? අපේ ග්ලව්ස් එක අතේ අපේ ගෑවිලා තියෙන යම් යම් අපද්‍රව්‍ය නැත්තම් එතන වෛරස් වෙන්න පුළුවන් එකේ ගෑවෙනවා. ඊට අපි සාක්විත් මේක දානවා. නැවත අපි අපේ එදිනදා වැඩ කටයුතු කරගෙන යනවා ග්ලව්ස් දාලා තියෙන නිසා. හොඳයි, තව ටිකින් අපි නහය කහනවා. පස්සේ මම නහයත් කහනවා මේ ග්ලව්ස් එක දාලා තියෙන අතින්ම. ඊට ආයි මට කෝල් එකක් එනවා ඔන්න අම්මගේ. කතා කරනවා හලෝ හලෝ කියලා. දැන් මොකදලා තියෙන්නේ? මගේ මූණේ මේ වගේ ඇවිලා. මොනවාද වෛරස්? හොඳයි, දැන් මම මේ ග්ලව්ස් දෙක අතේ මේ ගෑවිලා තියෙන දේවල් එහෙම තියාගෙන ඉදෙනදා මගේ වැඩ කටයුතු කරගෙන යනවා. නැවත වතාවක් මම ෆෝන් එක ගන්නවා, සාක්කුව දා ගන්නවා. සමහරවිට මම මුදල් පසුම්බිය පාවිච්චි කරනවා, මුදල් පාවිච්චි කරනවා, ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා. මේ දේවල් අති වෙන්න පුළුවන්. හොඳයි, අපි මේ ඔක්කොමත් කරලා අපි හිතනවා දැන් ඔන්න අපි ග්ලව්ස් දෙක ගැටෙව්වා. බොහෝම ආරක්ෂාකාරී විදිහට මේක ඉවත් කරනවා. දැන් අපි හරි සතුටුයි. මොකද අපි ග්ලව්ස් දෙක මේක ඉවත් කරන පස්සේ අපේ අත් දෙකේ දූවිලි කිසිම දෙයක් නැහැ, අත් පිරිසුදුයි කියලා. දැන් අපිට බොහොම හොඳ විශ්වාසයක් තියෙනවා. නමුත් අපිට ඒ මොකද වෙන්නේ? මම අර කලින් පාවිච්චි කරපු ෆෝන් එක අරගෙන කෝල් ගන්නවා, ටෙක්ස් මැසේජ් යවනවා. දැන් ඔබට පේනවා ඇති මොකද වුනේ කියලා. අර ෆෝන් එකේට ගෑවිච්ච ඒ විස බීජ නැවත මගේ අතට ඇවිල්ලා. නමුත් මගේ හිතේ මගේ තියෙන්නේ මං ග්ලව්ස් දාගෙන පාවිච්චි කරපු නිසා ග්ලව්ස් දැන් ඉවත් කරාම අත් පිරිසුදුයි කියලා. හැබැයි එහෙම වෙලා නැහැ. ඒ නිසා අපි හැමතිස්සෙම පරිස්සම් වෙන්න ඕනේ මේ ග්ලව්ස් පාවිච්චි කරා කියලා එතනින් අතර වෙන්න බෑ. ග්ලව්ස් පාවිච්චි කරන එක හොඳයි. හැබැයි ඒ වගේම මූණ කට අල්ලන්න එපා, ෆෝන් අල්ලන්න එපා. මොකද ඒ ග්ලව්ස් එකේ තියෙන දේවල් ගෑවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ග්ලව්ස් පාවිච්චි කරන කමක් නැහැ. හැබැයි ඒ ග්ලව්ස් පාවිච්චි කරත් ඔබ පුළුවන් හැම අවස්ථාවෙදිම අත හොදන්න, පිරිසුදු වෙන්න, මූණ අතපත ගන්න නැතුව ඉන්න.